මේ පාලිමිේන්තු මැතිවරණේදී ජනවාරී අටවැනිදා විප්ලවය තහවුරු කරන වරමක් ලැබුණ. පාලිමේන්තුව ඉන්න පක්ෂ මන්ත්‍රීවරු බෞතරයක්. ජනවාී අටවෙනිදා යහපාලනය අනුමත කල්ලා ආව අය. ඒක ආපව් හරවන්න බැහැ. ඊළඟ ආණ්ඩුවේ අගමැති හැටියට ඒ වැඩ කටවුතු භාරගන්න මම ක්‍රියා කරනවා. මම මෛත්‍රපාල සිරිසේන ජනාධිපයතුමා ඊය මුණ ගැහුණ එතුම එක්ක, අපි යහපාලනයක් ආරම්භ කරන්ට ඉදිරියට ගෙනියන්ට ක්‍රියා කරනෝ. මම එක කාරණයක් කියන්න කැමති, මේ චන්දෙට අප ඉදිරිපත්තු වන්නේ සම්මුතිවාදයක් ගෙනියන්. මේ රටේ ජනතාවගේ ප්‍රශ්ණදිහා බලලා. ප්‍රශ්න විසදන්න පාලිමේන්තුවේ සියලු දෙනාම එකතු කරගන්න. අන්නේ වැඩ කටයුත්තෙෙන් අපි ඉවත් වෙන්න නෑ අපි ඒ වැඩ කටයුත්තේ එදෙනවා අම කිව්වේ හැටියට මයි අවස්ථාවේදී මම පාලිමේන්තුවේ එන සියලු පක්ෂවලට ආරාධනා කරනවා අපි සම්මුතිවාදියෙන් ඉදිරියට යන්න අපිට ජාතික කර්තාවය අ තියෙන්නේ ආණ්ඩුවට බැඳදිලලා ඒ තනතුර එක්ක හ නැත්තම් පාලිමේන්තේ අලුතෙෙන් ඇති කරන තනතුරු එක්ක හරි අපි ඔක්කොම එකට එකතුව ඉදිරියට යන්න අපි පාලිමේන්තුව අනුමති ඉල්ලනො මේවැ වැඩ සටහන්න කරන්නට විශේෂයෙන්ම ය අවස්ථාවේදී දැන්ටතියන ඇමති මණ්ඩලේ නියෝජ්‍යමතිවරු ඒ ව්‍යවස්ථාවෙන් ඇතිකපු තත්ත්ව තනතුරවට අමතරව අපි පාලිමේන්තුවේ තේරුම් කාරක සබ ඇතික කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක සංවර්ධනය සඳහා සම්බන්ධිකාන මණ්ඩලවල සාපතිවර හට මන්තුර පත් කරන. දේශපාල අර්ගිනැන් නැති ග්‍රාමරාජ කොමිටි පකුඩු ගම්මාන වෙනුවෙන් පත් කරනවා අපි සිවිල් සංවිධානයේ න්සේ උදේශරගන්න පුළුවන් උපදේශ සභාවක් ඇතිකරන්නටත් සාකච්ඡා කර. මට ූමන වෙලා තියෙන්නේ සියල්ලම එකතු කරගන්න. අපේ ආගමිකනායක සමග අපි ඔක්කොම එකතු වෙලා. අපි පරණ දේශපාලේ පැත්ත කරදාලා. අපි අෞරුදු පහක් බලමු වරුදු දෙකක් බලමු, රටේ ූලි ප්‍ර්ණ පිළිබඳ එකඟතාවයක් ඇතිකරගන්න ජනතාවගගේ අපි වරමත්කිල්ල ඒ සැස්ම පාලිමින් දිර පත් කල්ල ඒ ගැන ජාතික. එකඟගත්වයක් ඇති කරන්න ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරන්න මේ වැට කටුතුුවලට අපි ලෑස්ති එකට එකතු වෙලා අනික් පක්ෂනායකෙන්ක සාකච්ඡා කල්ල න සම්මුතිවාදයට ගෙනනියනවා අපි ඉල්ලා පාලිමේන්තුුවෙන් මේ යහපාලන අනුමත කරන්න. ඊට පස්සේ තමන් සම්මුතිවාදය තුළින් මේකට එකතුවෙන්න කාටුවත් මේකෙන් ඇත් වෙන්න බෑ ඇත්නවා කියන්න ජනතාවට විරද්‍යානයකක් ජනතාවට හොමන ඒගේ ප්‍රශ්නස දන්න. අපි මේ අවස්ථාවේදී ඉතාම සාමකාමී මැතිවරන්නේයකට නීතිගරුක මැතිවරන්නේකට අපි මුණ දුන්නන්නේ. කිසිම ප්‍රශ්යරන ඒක තාවකාලික සිද්ධයක් නොයික හැම දාම සමාජය තියෙන් වන ඒක ඉදිරියට ගිහින් මේරටේ තරුණතාුණයන්ගේ ඒ ප්‍රශ්න විසදලා මේරටේ සාමා්‍ය ජනතාවගේ දුක්වින්දන ජනතාවගේ ප්‍රශ්න විසදන්ට පුළුවන් පාලනයක් අපේ ඇතිකරගම්මු ඒ සමඟා පිට පුළුවන්, පක්ෂ දේශ පාලනය. aluteng hadan.